මධ්‍යහනක්. ඔබ එක්වන්නේ මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ සමකින් මම නජිත් මාතරකේ. මම වත්සලා කුලසූරිය මුලින්ම අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත. ජනපති සිය දුරේ වැඩ අරඹයි. ජනාධිපති ලේකම් පීපී ජයසුන්දර. බස්නාහිර සබරගමුව හා වයඹට අද තද වැසි. බනම් පිටියේ පතල් කැණීම් කාර්යාංශ පරිශ්‍රය ගින්නකින් විනාශයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සිය දුරේ රාජකාරී ආරම්භ කිරීමේ උත්සවය අභිමානවත් අයුරින් අද පෙරවරුවේ පැවැත්වුණා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා රාජකාරී ආරම්භ කිරීම සඳහා සිය නිවසේ සිට ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණීම සඳහා පිටත් වූයේ සුබ මොහොතින්. අනතුරුව ජනාධිපතිතුමා ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පෙරවරුවේ පැමිණියා. ජනාධිපති ලේකම් කාර්යාලයේදී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පිළිගත්තේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතායි. අනතුරුව ලේකම් කාර්යාල පරිශ්‍රයේ පිහිටි විශේෂ පීඨිකාව වෙත ජනාධිපතිතුමා කැඳවාගෙන යාම සිදු කෙරුණා. ආරක්ෂක මණ්ඩලික ප්‍රධානි සහ ත්‍රිවිධ හමුදාපතිවරුන් මෙම අවස්ථාවට සහභාගී වූ අතර උත්තමාචාර වෙඩිමුරයක්ද පිරිනැමුණා. සම්ප්‍රදායනුකූලව උඩරට වෙස් නර්තන සහ මංගල ජයසක්බිර වාදන මැද්දේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේ වෙත කැඳවාගෙන යාම සිදු කෙරුණා. අනතුරුව මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනා කරමින් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ආශිර්වාද පළ කළා. සියලු දෙනාගේ ආශිර්වාද මැද්දේ පෙරවරුවේ යෙදුණු සුබ මොහොතින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සිය දුරේ රාජකාරී ආරම්භ කළා. මෙති එමතිවරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අභිමානවත් අවස්ථාවට එක්ව සිටියා. ජනාධිපති ලේකම්වරයා ලෙස පත්කළ පීබී ජයසුන්දර මහතාට පත්වීම් ලිපිය ජනාධිපතිතුමා මෙහිදී ලබා දුන්නා. මෙවර ජනාධිපතිවරණින් ජනතාව යහපත් පූර්වාදර්ශයක් ලබා දී ඇතැයි අස්කිරි පාර්ශවයේ නියුජ්ජ ලේකකාධිකාරී පූජ්‍ය නාරම්පණාවේ ආනන්ද ස්වාමින් වහන්සේ ප්‍රකාශ කරනවා. මාධ්‍යමයේ අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව කියා සිටියා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජාතිය මතා කළ ප්‍රකාශය මං හිතනවා මේ රටේ ඓතිහාසික ප්‍රකාශයක් වෙනවට කිසි සැකයක් නැහැ. නිර්භීත රාජ්‍ය නායකයෙක් හැටියට එතුමා ජාතිය මතා කළ ප්‍රකාශය තුලින් සිංහල බෞද්ධයන් හැටියට අපට මහත් අභිමානයක් ඇති වුණා. මේ රටේ ඇතැම් දේශපාලඥයන් මෙය සිංහල බෞද්ධ රටක් කියන්නට තරම්වත් පෞරුෂයක් නැති මේ රට පිළිබඳ හැඟීමක් නැති පාලකයන් හිටපු රටකට මෙවැනි පෞරුෂයක් ඇති නායකයෙක් පහළ වීම ජාතියේ පිනක් හැටියට තමයි අපි දකින්නේ. ප්‍රතිවාදීන්කෙන් පලිකැණීමේ ක්‍රමවේදයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ පාලනයක් යටතේ අනුගමනය කරන්නේ නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රමුකැල්ල මහතා පවසනවා. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාද එවැනි කටයුතු සඳහා ඉඩ ලබා දෙන්නේ නැති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ. ජෙන්ම අපි හැම ප්‍රශ්නීමකම කිව්වා අපේ නව ආණ්ඩුවක අන්තවාදීන්ට ඉඩක් තියන්නේ නැහැ කියන එක. මොකද අන්තවාදීන් සිංහල දෙමළ මුස්ලිම් මැලේබර්ග් මේ සියලු ජන කොටස් වලට සාපයක් වෙලා තියෙනවා. ඒ නිසා එය මුලින්ම උපුට දමන්නට බොහොම ඍජුව බිමේ ඇත්ත අතිශටියෙන් දේශපාලන ආටෝපියෙන් තොර සමාගයේ රට වැසියන් නැමැතිමක් තමයි අපි දැක්කේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ. ඒ නිසා බොහොම පැහැදිලිව අපි කියන්නට ඕනේ ඉතාමත්ම බලාපොරොත්තු සහිත ආරම්භයක්. බලාපොරොත්තු කොච්චරද කියතොත් පහුගිය අවුරුද්දේ එකමාර ඇතුළත තිබ්බ කොටස් වෙළඳ පොලේ ඉහළම මිල වර්ධනයක් අපි දකිනවා.
වර්තමාන පාර්ලිමේන්තු පාලකයන් ඔවුන්ගේ පාලන කාලයේ දෙපාරක්ම දැන් රටේ ජනතාව වුණ ප්‍රතික්ෂේප කරා. ඒ නිසා වැදගත් දේශපාලනයක් ගැන කතා කරන මේ මොහොතක අපි විශ්වාස කරනවා එය මේ රටේ නැවත වරක් ජනතාව ඉදිරියට යන්නට සදාචාරය ගරු කරනවා නම් තීරණය විය යුත්තේ එයයි කියන එකයි මගේ විශ්වාසය. ජනතාවට මතයක් තියෙනවා ඉදිරියේදී ප්‍රතිවාදීන්ට යම් කිසි පිළිගැනීමක් ලක්වීමට ඉඩ දී කියලා. वर्तमान राजे रटट करपु विनाशे सह विन्नहिय तमाई ओंगे प्रमुख अरमुन उने පලිගැනීම එනිසා ඔවුන්ට අනිකුත් සියලු දේවල් අමතක වුණා ජම්පර් රන්දනවාය ඇඩ්‍රස් එක මහින්ද රාජපක්ෂ මහත්මයාගේ වැලිකඩ ඉරගෙදරයි මේ වගේ ඉතාමත්ම පහත් මට්ටමේ බාල ප්‍රාථමික දේශපාලනයට රට ඇදලා දැම්මා ඔවුන් එනිසා එවැනි බාල ප්‍රාථමික දේශපාලනයකට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමත් මහින්ද රාජපක්ෂ මැතිතුමත් මේ රට ගෙනියන්නේ නැහැයි කියන එක මට විශ්වාසයක් ප්‍රජාතන්ත්‍රවාදී සුරකීමින් රට ලැබූ දෙවැන්ත ජයග්‍රහණය පිළිගෙන සියලු ජනතා නියෝජිතයින් තීන්දුව තීරණ ගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසනවා. අනුරාධපුර පොදුජන පෙරමුණ දිස්ත්‍රික් කාර්යාලයේ පැවති උත්සවයකදී මාතිවිද අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා. තාම සාධාරණ කටයුත්ත වෙන්නේ මේ ජයග්‍රහණයට අවනත වෙන්න ඕන කවුරුත් මේ රටේ මහජන නියෝජ්‍ය පාර්ලිමේන්තු 225 මේකට අවනත වෙන්න ඕන. ඒ අනුව ජනතාවගේ ජයග්‍රහණේ අවතක්සේරු කරන්නේ නැතුව පාර්ලිමේන්තුව තුලත් ඒ ජනමතයේ ගොඩනගන්න අවස්ථාව ලබා දීම ඉතාම ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථාවක් අපේ රටේ තියෙනවා. ව්‍යවස්ථාවට අපි ගරු කරන්න ඕන. ඒ වගේම ව්‍යවස්ථාව කියන්නේ ජනමතේ. ජනමතයට ඉඩ දීලා මේ අවස්ථාවේ පාර්ලිමේන්තු මැතිවරණයක් තිබ්බොත් ඒ ජනතාවගේ බලාපොරොත්තු ඉටු වෙයි. මේට පිටුපානයි ඉන්නවා නම් ඒ පිළිබඳව तमन जनमते हिस नमन भव जनता विमुक्ति पेरमुने नायक पार्लिमेंट मंत्री अनुर कुमार दिशा नायक महता पवसनवा मध्य मुखदी महता मे बव किया අපි ඇත්තම තේරුම් ගන්න තිබෙනවා අපිට තිබෙන කැමැත්තයි සාධාරණ පිළිමිබුවක් මැතිවරණ දෙන්නේ නැහැ ඒකට සාධක ගණනාවක් තිබෙනවා තව අපිට පසුපරම් කරලා අපිට තීරණ සාධක වලට වඩා තව අමතර සාධක තියෙනවා කියලා අපිට සාකච්ඡා කරගන්න පුළුවන් හැබැයි අපි කාටවත් දෙන්නව අපිට කැමැත්තේ සාධාරණ පිළිමිබුවක් නෙවෙයි අපේ ප්‍රතිපලයි මේක පාර්ලිමේන්තු ඇතුලේ බලහුවමාරුවක් නෙවෙයි මේක සිද්ධ වෙලා තිබෙන්නේ ජනතාව හරිද වැරදිද කියන එකට වඩා ජනතාව කැමැත්තෙන් සිදු බලහුවමාරුව ඒ නිසා මා හිතනවා සෑම දේශපාලන ව්‍යාපාරයක් මේ බලහුවමාරුවට එකඟ වී ප්‍රජාතන්ත්‍රවාදී විශ්වාස සඳහන් කළේ අද දිනේදී සබරගම බස්නාහිර සහ වයඹ පළාත්වල පහනුවර නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අවස් කාලයේ කිගුරුම් සහිත වැසි ඇතිවෙන්නේ හැකියාව ඉහළ මට්ටමකයි පවතින්නේ උතුරු උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැසියෝ කිගුරුම් සහිත වැසි ඇතිවෙන්නේ දිවයින අනිකුත් ප්‍රදේශවල තැනින් තැන හවස දෙකෙන් විතර පස්සේ වැසියෝ කිගුරුම් සහිත වැසි ඇතිවෙන්නේ හැකියාව පවතිනවා බස්නාහිර සබරගම සහ වයඹ පළාත්වල මහනුවර නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සමහර ස්ථානවලට මිලිමීටර 100ක විතර තරමක තද වර්ෂාපතනයක් නැති වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. බස්නාහිර සම්බ්‍රගම සහ මධ්‍යම පළාත්වල උදැසන කාලයේදී මේක නැති වෙන්න පුළුවන්. කිගුරුම් සහිත වැසිත් එක්ක තාවකාලික තද සුළං නැති වෙන්න පුළුවන්. අකුණු මගින් සිදුවන අනතුරුවම කරගන්න අවශ්‍ය තීවර ගන්න කියලා. හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජි ජයසුන්දර යන බහතරුන් ලබන මාස 3 වනදා තෙක් යලි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයයි නියෝගය නිකුත් කළේ. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් මුන් දෙදෙනාට චෝදනා එල්ල වී තිබෙනවා. බන්දනාකාර නිලධාරීන් සැකකරුවන් දෙදෙනා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවට අද ඉදිරිපත් කළා. සැකකරුවන්ගේ බැංකු කිනුම් පිළිබඳ ආයතන 73ක් අතරින් ලබාගත් වාර්තා අනුව හේමසිරි ප්‍රනාන්දු මහතා සතුව කිසිදු කිනුමක් පවත්වාගෙන ගොස් නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා. කෙසේ වෙතත් පූජි ජයසුන්දර මහතා ආයතන 73ක් අතරින් මූල්‍ය ආයතන 5ක ගනුදෙනු පවත්වාගෙන ගොස් ඇති බවයි පොලිසිය අධිකරණයට කියා සිටියි.
කොළඹ වරාය නැගෙනහිර පරයන්තයේ සිදු අනතුරකින් පුජ්‍යලේකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එම පරයන්තයේ නතර කර තිබූ නෞකාවක දොඹකරයේ දම්පැල් කැඩි සේවකයෙකුගේ හිසේ වැදීම හේතුවෙන් ඔහු බරපතල තුවාල ලැබුවා. තුවාලකරු ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගිය බවයි පොලිසිය ප්‍රකාශ කළේ. අනතුරින් මියගියේ 47 හැවිරිදි ඇල්දෙනිය කඩවත ප්‍රදේශයේ පදිංචි පුජ්‍යලේකුයි. ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පත් කර තිබෙනවා. එමෙන්ම මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ආචාර්ය එස්.ආර්. ආටිගල මහතා පත් කෙරුණා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මෙම පත්වීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ. මනම් පිටියේ පිහිටි භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යංශය තුල හටගත් ගින්නකින් එහි උපකරණ සම්පූර්ණයෙන්ම විනාශයට පත් වුණා. भूविद्या पतल ताक्षणिक सेवा समागम टयात मनंपिटिये मेहुम कार्यालय तुलाई मेम गिन्न हटगत्ते एहितिबू परिगणक पद्धति अतुलु सीलु उपकरण विनाशयट पत्वुणा एम कार्यालय आरक्षक निलधारीन गिन्न पिलिबंद पोलीसिय दनुवत् किरीमत् समग गिन्न निवा दमीमट कटयुतु केरुणा मेघमूट आसन्न मुहुदु प्रदेशये सिदु कल मेहुमकदे बीडिकोल किलोग्राम 1620ක් समग पुद्गलिन हतर दिनेकु अत्तडंगुवट गनुणा नाविक हमुदाव सह पोलीसिय एक्वाई मेहुम सिदु कले सेकटयुतु ट्रोल यात्रावक परीक्षावट लक्किरीमेदी बीडिकोल सोयागेन तिबेनवा सिद्ध्य संबंधयेन वैडितुर विमर्शन वराय रेगु कार्यालय सिदु करनवा निदास कला संसदे अनुराधपुरेदी माध्यमवक संविधान कर तिबुणा एम संसदे नियोजितयन किहिप दिनेकु मेहिदी अदहस पल कला මේ රටට ආදරය කරන ජනතාවට ආදරය කරන ජනතාවට වග කියන අනාගත පරම්පරාව පිළිබඳ යම් කිසි චින්තනයක් දැක්මක් තියෙන මේ ජනනායකයා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මම හිතන්නේ මේ රට පහළ වුණේ රටේ වාසනාවට ඒ විතරක් නෙමෙයි මම හිතනවා කලාකරුවන් වෙනුවෙන් හුඟක් රජයන් වලින් බොහෝ කරුණු කාරණා වුණා මදි මේ ප්‍රතිපත්ති මාලාව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අපි සමග දීර්ඝව සාකච්ඡා කළා කලාකරුවන් වෙනුවෙන් කලාවේ ප්‍රතිපත්ති වෙනුවෙන් යහපත් කලාවක් වෙනුවෙන් පමණක් නෙමෙයි රසිකයාගේ ප්‍රඥාව රසිකත්වයේ දියුණු කරන්නේ කොහොමද කියන කාරණාව එතුමා සැලසුම් කළා තියෙනවා ඒ නිසා මේ රටට ආදරය කරන ජනතාවට ආදරය කරන ජනනායකයා අපි දන්නවා යහපත් කලාවක් වෙනුවෙන් යහපත් කලා සංස්කෘතියක් වෙනුවෙන් පෙරමුණ ගන්නවා කියලා මේ සියලුම රසිකයන්ට අපි ස්තුතිවන්ත වෙනවා කලාකරුවන් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මේ දේශපාලන ව්‍යාපාරය ගැන සුබවාදීව කරපු හැම ප්‍රකාශයක්ම වුන් විශ්වාස කරලා ඡන්දය පාවිච්චි කරපු එක ගැන ඒ විතරක් නෙමෙයි මේ රටේ පරිසරයට වෙලා තියෙන හානිය ගත්තොත් විශේෂයෙන්ම අතීත උරුමයන් වල කලා උරුමයන් වලට වෙලා තියෙන ලොකු හානියක් මේවා නැවත සොයා බලලා කටයුතු කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා නිදහස් කලා සන්ධානයේ මගින් අපි දැක්කා මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ආණ්ඩුව තියෙන කාලෙදී කලාකරුවන්ට පොලි රහිත වාහන ණය ලබා දුන්නා නිලුම් පොකුණ රංගහල නිර්මාණය වුණා රක්ෂණ ක්‍රමවේදයක් තිබුණා ඒක 2015 මේ ආණ්ඩුව මාරුණත් එක්ක මේ රක්ෂණ ක්‍රමවේදේ නතරු වුණා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා නාගරික ලේකම් වෙලා ඉන්න කාලෙදී කඩදාහි කෑල්ලක්වත් පොළඹ බිම වටන්න අකමැති වුණු ජනතාව මේ වෙලාව ඉදිරි අවුරුදු පහේදීත් මං හිතනවා ඒ වගේ විනයක්කින් යුතුව මේ රට හදන්න එතුමාට උදව් කරයි කියලා නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. මෙහිදී මේ මහතා කරුණු රැසක් සම්බන්ධයෙන් අදහස් පළ කළා. පැය 24ක් නෑ පැයක්වත් ඉන්න ඕනේ නෑ මේ ආණ්ඩුවේ. වහම ඒගොල්ලන්ට බාර දෙන්න ඕනේ ඒගොල්ලන්ට ඒගොල්ලෝ වැඩේ කරන හැටි බලන්න. හෙට සාකච්ඡාව කරන්න දෙයක් නෑ. හෙට සාකච්ඡාව කියන්නේ බොරුවක්. අපි දන්නවා රනිල් වික්‍රමසිංහ කියන්නේ එතුමා හැමදාම කල් මරණ ප්‍රතිපත්තිය. ඒ නිසා ඒ හෙට නිකන් බලන් ඉන්න බැරි නිසා තමයි මම මේ හද හෙලිදරව් කරන්නේ. එතුමා එහෙම ඉන්නවනම් එතුමාට පක්ෂේ තියාගෙන ඉන්න කියනවා අපි මොන වැඩ පිළිලකට යන්නේ නැහැ මොකද අපිට මේ පාක්ෂිකයන්ට මේ අසාධාරණ වෙන්න දෙන්න බෑ අනුරාධපුර රුවන්වැලි මහසැයි තැන්පත් කිරීමට නියමිත නව චූඩාමාණික්ය වන්දනාමාන කිරීම සඳහා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා එක් වුණා බණ්ඩාර නායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ තැන්පත් කර ඇති මෙම චූඩාමාණික්කය ලබන 25 වෙනිදා රුවන්වැලි මහසැයි තැන්පත් කිරීමට නියමිතයි. එවෙන්ම එය නිරාවරණය කිරීම ලබන 26 වෙනිදා සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා. මහින්ද රාජපක්ෂ මහතා චූඩාමාණික්කය වන්දනාමාන කිරීම සඳහා පැමිණි අවස්ථාවට රුවන්වැලි මහසැ චෛත්‍යාරාමාධිපති පූජ්‍ය පල්ලේකම හේමරතන ස්වාමින් වහන්සේද සහභාගී වුණා. සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් වනවා. පස්වරු 1:55 සිට අපගේ පැම්පේ පොත් විකාශයේ බලාපොරොත්තු වන. සුබ දවසක්. www.ipnnews.lk